අයිබෝවන් සියලු දෙනාටම ඉතින් අද වීඩියෝ එකක් අරගෙන ආවා ඔයගොල්ලන් වෙනුවෙන් පොත් කියවတဲ့ හැම දෙනාම වෙනුයි ඉතින් අද දවසේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන කෘතිය තමයි ඔයගලන්ට මේ ස්ක්‍රීන් එකේ දැන්ටම දකින්න ලැබෙන්නේ ලෙහාන් හඳුන්ගේ ලේකකතුමාගේ පතොක් මලක් කියන කෘතිය තමයි අද දවසේදී මේ විදියට මම ඔයගොල්ලොත් එක්ක බෙදා හදාගෙන ඉන්නේ ඉතින් පොතේ අතුලාන්තයට යන්න කලින් මට හිතගත් මුල්ම කාරණය තමයි මේ පොතේ තුල තියෙන අපි කිව්ව දෙවෙනි නාමෙ විදිහ නැත්නම් අපි සබ් ටයිටල් එක විදිහට තියෙන සොඳුරු වස්සානයත් කුරිරු ගිම්හානයත් සමසිතින් දරන්නේ කියන ප්‍රකාශය මට ඉතාමත් හිතගත් කාරණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ කෘතියේ තුල නිර්මාණය වෙලා තියෙන කවරය ඉතාමත් අපූර්ව සිත් ගන්නා සුළු කවරයක් නිකන් අමුතු සිම්පල් කවරයක් කියන්නට පුළුවන් අමුතු ආකාරයෙන් ලස්සනක් තියෙන කවරයක් විදිහට මේ කවරය සුපුරුදු පරිදි ප්‍රදීප් ප්‍රේමලාල් මහත්මයාගේ කවර නිර්මාණයක් විදිහට තමයි දකින්න ලැබෙන්නේ කොහොම හරි වේවා අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකා ටිකෙන් දවසේදී ශානරය ගැන කතා කරනවා මේ පොතේ ඊළඟට පසුබිම ගැන කතා කරනවා ඊළඟට කතාව ඊළඟට චරිත විශේෂාංග කතුවරය ගැන කතා කරනවා ඒ විතර නෙමෙයි ගියසතියේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකට නිවැරදි පිළිතුර ලබා දුන්න කෙනාගේ නමත් අද දවසේ මගේ මේ වීඩියෝ නාලිකාව හරහා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි අද දවසෙත් මම ප්‍රශ්නයක් අහනවා. ඔයගලන්ට පුළුවන් වීඩියෝ එක අවසාන වෙනකම් මාත් එක්ක රැඳී සිටලා නිවැරදි පිළිතුර වීඩියෝ එකට ලබා දෙන්න. ඉතින් ශානරේ ගැන කිව්වොත් පතක් මලන් ලෙහාන් හඳුන්ගේ ලේකතුමාගේ මේ කෘතිය රොමෑන්ස් ශානරේට තමයි අයිති වෙන්නේ. ප්‍රේමාන්විත ශානරේ කියලා ලඝු කරාට එහෙම කිව්වට නමුත් අර කතාවේ තුල වෙනත් කුතුහලයක් එක්ක ගලාගෙන යන කතාවක් අපිට දකින්න ලැබෙනවා. මොකද ප්‍රේමාන්විතභාවය කියන එක දැන් ඕගලන්ට මතක් වෙන්න පුළුවන් සාමාන්‍ය කොල්ලෙක් කෙල්ලෙක් ඉන්නවා තරුණ තරුණේ තරුණියක් ඉන්නවා ඒ දෙන්නා කතාවේ මුල ඉඳලා ප්‍රේමයෙන් වැරිලා උට ඔවුන්ට එල්ල වෙන අභියෝග ඔවුන් ජයග්‍රහණය කරන ආකාරය එහෙම නැත්නම් කතාවේ දෘෂ්ටියන් වෙන ආකාරය ඒකනේ සාමාන්‍යයෙන් සාමාන්‍ය ප්‍රේමාන්විත කතාවක් අපිට දකින්න ලැබෙන්නේ. නමුත් මේ කතාව තුල එහෙම කතාන්දරයක් නෙමෙයි. කතාව තුල පළවෙනියටම අතුලාන්තයේදී ලබා දෙන පොඩි අපි කියනවා හුක් එකක්. එහෙමත් නැත්නම් අපි කිව්වොත් එහෙම පොඩි ඇමක් දෙනවා. මොකද්ද මේ කතාව ඉස්සරහට වෙන්නේ යන්නේ කියන කුතුහලයත් එක්ක පාඨකයව රඳව තබමින් කොමාරි ශානරේ රොමෑන්ස් ශානරේට මම මේක එකතු කරනවා. පසුබිම ගැන කතා කරොත් ඕගොල්ලෝ සියලු දෙනාම දන්න කියන පරිසරයක් කොළඹ විශ්වවිද්‍යාලයේ අලලාගෙන තමයි කතාව තුල පසුබිම සකස් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි ගැමි පරිසරයක් මේ කතාව තුල කතා වෙනවා. කතාවේ ප්‍රධාන කතානායිකාවගේ උපන් ගම ඒ ප්‍රදේශ හා ඇය විසින් නගරයට පැමිණීමත් සමග ඇගේ වටපිටාව නැත්තම් මේ විශ්වවිද්‍යාල සංස්කෘතියට අනුගත වීම කියන කරුණු කාරණා ඉතාමත් අපූර්වට කතුකරයා විසින් පැහැදිලි කරනවා මේ පොත තුලදී. ඉතින් පසුබිම තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ වැඩි හරියක් අපිට දකින්න ලැබෙනවා. ඊළඟට කතාව ගැන කිව්වොත් එහෙම මේ කතාවේදී මූලිකව කියන්න ඕන කාරණේ තමයි අර මම කියපු පළවෙනිම කාරණේ. ඒ තමයි කතාවේ මුලදී මම සාමාන්‍ය කතාවක් වෙන පොත්වලත් එක්ක යද්දී ඔයගොල්ලෝ දැකලා ඇති කතාව මම පොඩ්ඩක් පළවෙනි පරිච්ඡේදයේ සිද්ධ වෙන දේ කියනවා. නමුත් මම මේකෙදී ඉතාමත් පරිස්සම් වෙනවා. මොකද හේතුව මේ කතාවේ පළවෙනි පරිච්ඡේදයේ තමයි මාව ඇද බැද තබා ගත්තේ මේකේ අන්තිම පිටුව දක්වාම. මට ගැටලුවක් වුණා මේ කතාවේ ආරම්භයේදී මේ කතා කරන තරුණිය ඒ තත්වයට පත් වෙන්නේ කෙසේද කියන කාරණය. ඉතින් ඒ නිසාම මම උගලන්ට වැඩිය තොරතුරු ඉදිරිපත් කරන්න නැතුව ඉන්න කතාව තුළ හේතුව තමයි කතාවේ ප්‍රධාන කතානායිකාව වෙන අසලිට මූණ දෙන්නට වෙන සිදුවීම කොහොමද අවසානයේ දක්වා මොකද කතාවේ පළවෙනි දෙවෙනි පරිච්ඡේදවල තුලදී ඇය වර්තමාන මොහොතේ දක්ව පින්වන පසුබිම පින්වන චිත්‍රය ඇගේ අර අතීත කතාවත් එක්ක කොහොමද ගැලපෙන්නේ කියන ප්‍රශ්නය මට ඒ කුතුහලයක් එක දිගින් දිගටම තිබුණා. ඉතින් ඔයගලන්ටත් ආරාධනා කරනවා කතාව කියවලම ඒ කුතුහලයට පිළිතුරු ඔබ විසින්ම පාඨකයන් විදියට හොයාගනීවි කියලා. ඊළඟට ගත්තොත් එහෙම කතාව තුල එතනින් එහාට ඇය ලොකු ලොකු අභියෝග වලට ලක් වෙනවා. ඒ ලොකු ලොකු අභියෝග ඇය ජයග්‍රහණය කරනවද නැද්ද කියන කුතුහලයක් ඔයගලන්ට කතාව තුලදී බලා ගන්න පුළුවන්. ඒ වගේමයි මේ කතාවේන කතා නායකයා කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? ඔහුගේ භූමිකාව කොයි ආකාරයේද කියලත් කතාවේ අවසානයක් යනකොට තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. හරි. කොහොමරි මේ කතාව ගැන කතා කරද්දී මේ කතාව තුල ප්‍රධාන වචන කීපයක් මට හම්බ වෙනවා. ඒ තමයි
ප්‍රධාන කතා වර්ගයක් වස්තු විෂයන් කීපයක් හම් වෙනවා එකක් තමයි දුප්පත්කම පොසත්කම ඔවුන් මේ පන්ති දෙක අතර තියෙන අවුක්ට්ටනේ ඊළඟට අසරණ බවත් එක්ක තීන්දු තීරණ ගනිද්දි කොයි වගේ දුරට තීන්දු තීරණ වෙනස් වෙනවද නැද්ද කියන කාරණේ මේකෙදි කියවෙනවා ඒ වගේමයි විශ්වවිද්‍යාලය තුල සංස්කෘතිය මොන වගේද කියන එක දක්වලා තිනවා කතුවරේ ඒක ධනාත්මක වෙන්න පුළුවන් තවත් කෙනෙකුට ඍණාත්මක වෙන්න පුළුවන් මාධ්‍ය වගේ රූප වාහිනිය වගේ පෙන්වා ඇති කරුණු කාරණා අනුව මිනිසුන් දකින විශ්වවිද්‍යාල තුල තියෙන සංස්කෘතියද ඇත්තටම ඇතුළට ගියාම තියෙන මේක ධන ඍණ දෙපැත්තම ඔබ අත්දකින්න ලෝකය අනුව ඔබ දකින්න ලෝකය අනුව වෙනස් වෙන්න පුළුවන් කැම්පස් එකේ තියෙන රැග් එක කොයි වගේද බැච් ෆිට් එක කොයි වගේද ඒක දාන කාඩ් එක ඊළඟට එතනින් එහාට තියෙනව මේ ඇඟීම් බැඳීම් ඇත්තටම කොයි තරම්ද කියන එක මේ ලේකකතුමා විසින් පැහැදිලි කරනවා වැඩි හරියක්ම පොතේ ඒ කැම්පස් සංස්කෘතිය අපිට සමීප කරලා තියෙනවා ඔහු විසින් ඉතින් මම ඒකයි කිව්වේ මේක තුළ කතුවරයා ඉතමත් අපූර්වට අර බෙදීම එහෙම නැත්නම් ධනවතුන් එහෙම නැත්නම් මුදල් හැකියාවක් තිබෙන අය මම කියන්නේ මුදල් හැකියාවක් තියෙන අය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් තෝරාගෙන ඉගෙනීම් ලබද්දී ඔහු කෙරෙහි ලෝකයේ දකින කෝණයත් රජය විශ්වවිද්‍යාල වලට පැමිණෙන සමහර විට දරිද්‍රතාවයෙන් පෙළෙන දරුදරියන් කෙරෙහි නැත්නම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කෙරෙහි ලෝකයේ දකින සංස්කෘතියත් මේ දෙකම ලෝකයේ දකින කෝණයත් මේ දෙකම කතුවරයා විසින් පැහැදිලි කරලා තිනවා මේ කෘතිය තුළ. ඒ වගේමයි මට වැදගත්ම දේ තමයි මෙන්න මේ පස්සෙනි කාරණේ. ඒ තමයි අතීතය හා ආදරය. ඔයගලගේ ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ආදරය කිරීම සඳහා එමත් නැත්නම් ආදරය සඳහා ආදරේ පැවැත්ම සඳහා අතීතය බලපාන්නේද නැද්ද? සමහර විට ඔයගලගේ පිළිතුර සාපේක්ෂ වෙන්න පුළුවන්. ඉතින් පහලින් කමෙන්ට් එකක් දාන්න ඔයගලන්ට දැනෙන අදහස. ඉතින් මේ මම කිසිම වෙලාවක නිගමනයකට එන්නේ නැහැ මේ කියන කන්න එක මට ඕනකම තිබුණේ මේ කතුවරයා පෙන්눔 කරන කරුණු කාරණා ටික විස්තර කිරීම කියන කාරණේ. එතකොට අතීතය සහ ආදරය සමහර තැන්වලදී වැරදීම් සිද්ධ වුණොත් ඒ වැරදීම් අමතක කරලා සත්‍ය ආදරේ ජයග්‍රහණය කරනවද? එහෙම නැත්නම් ඒ ආදරය තුළ අර අතීතයේ කරනු ලබන වැරදි කාරණා සහ අතීතයේදී වුණ වැරදි දේවල් නැවතත් පශ්චාත්තාප වීම සඳහා හේතු කාරණාවක් නේද? ඉතින් මෙන්න මේ කියන කරුණු ටික තමයි මට මේ කතුවරයාගේ මේ කෘතිය තුළ ටිකක් හිතන්නට ටිකක් ගැඹුරින් අධ්‍යයනය කරන්න ගැඹුරින් හිතා බලන්නට සලස්සපු කාරණා විදිහට දක්වන්න තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට සම්පූර්ණයෙන්ම අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් පහලේ ඇත්තටම අතීතයේ ආදරයක් කරන්න බලපාන්නේ නෑ නේද? නෑ නේද කියලා මං අහන්නම් එතන. හරි. අපි චරිත ගැන කතා කරොත් එහෙම චරිත ගැනවලදී असलि गेन चारिते तमें प्रधान कथा नायिकाव बवट पत्ते इतोड़ में असलि गेन चारिते प्रधान कथा नायिकाव बवट पत्तेला एय वटा एय कोहोमद तमंगे जीविते इताम तपासुएं अभियोग मेद्दे कैपकीरी मेद्दे तमंगे लबदियांग तमंगे समीपतेयांग आरक्षा करन्न तींदु तीरण गन्न अन्न ए चारिते ප්‍රධානයි මේ කතාව පුරා. ඊළඟට කැපා කියන චරිතය නැත්නම් අපි කිව්වොත් එහෙම එතනින් එහාට ප්‍රධාන චරිතය ඊළඟ අවිෂ්ක මේ චරිතය. ඒ චරිත මේ අස්ලි වටා ගොඩනගෙන ආකාරයේ ඉතාමත් අපූරුයි. අන්තිමදී වෙනදී තමයි මේක පොඩක් අර අපි කිව්වොත් එහෙම කතාවේ අපි කිව්ව ප්‍රේමාන්විත භාවයක් නිරූපණය වෙන්නේ අවසානයේදී. ඒක තමයි මම අර කලින් කියපු මෙන්න මේ කාරණේ අතීතය හා ආදරය කියන එක කොයිතරම් දුරට ගැටලියක් තියේද නැද්ද කියන එක බලා ගන්න වෙන්නේ මේ පොත අවසානයේදී. ඉතින් කොහොම හරි රන්තික සර්ගේ චරිතය තිතාමත් ප්‍රබලයි. මොකද සාමාන්‍යයෙන් වර්තමානයේදී ගුරු වෘත්තිය විවිධාකාර මාතෘකාවස්සේ අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඔවුන්ගේ සේවය අභියෝගයට ලක් කරලා දෙන විවිධ පාර්ශ්ව අතර නමුත් මේ රන්තික සර්ගේ චරිතය තුළ අපි දකිනවා සැබෑ ගුරු වෘත්තිය නැත්නම් සැබෑ ගුරු සේවය සැබෑ ගුරු දේවතාව කියන කාරණේ එතන තුල දකින්න. ඊළඟට තරුෂි කියන චරිතයත් ඒ වගේ. එතනින් යන චරිත ගණනාවක් තියෙනවා. ඒවා සෙසු චරිත විදිහට අස්ලි වටා ගොඩනැගෙන චරිත. හරි. එතනින් එහාට මේ කතාව තුල විශේෂාංග ටික මම ගත්තොත් එimhe කතාවේ මුල සිදුවන සිදුවීම සමග සමස්ත කතාවේ කුතුහලය රඳා පවත්වා ගන්න කතුවරයා සමත් වෙලා තියෙනවා. ඒක තමයි කාරණේ අර අපි කිව්ව හුක් එක. එහෙම නැත්නම් ඇම. එහෙම නැත්නම් පොඩි අල්ල ගැනීම මුලදිම අල්ලගත්තා පාඩකයට මෙතන යාට මොකද වෙන්නේ කියන කුතුහලය දිනන. දෙක සරල බස්සහරක් යොදාගෙන තියෙනවා. ඇත්තම සරල බස්සහරක්.
හේතුව තමයි විශ්වවිද්‍යාල සංස්කෘතිය ගැමි පරිසරය ලාංකික පරිසරය අමුතු අමාරු ගැඹුරු ඡේද ගණන් වෙන් කරන්න විස්තර අවශ්‍ය වෙන්නේ නැති නිසා සරල බස් වහරකින් කතාව ගලාගෙන යනවා ඒ විතරක් නෙමෙයි දෙබස් බහුලයි දෙබස් බහුල වීම මම පෞද්ගලිකව හරි කැමති කාරණයක් තමයි දෙබස් බහුල වීම ලොකු පැරග්‍රාෆ් ලොකු ඡේද තියෙනකොට මට පොඩ්ඩක් අර කියවීම වේගය අඩු වෙනවා ඒක විස්තරත් එක මෙයාදී පොඩි කාරණා කතා කාලයක් ගත වෙනවා නමුත් දෙබස් බහුල වුණාම කතාවේ බෑග්ග්‍රවුන්ඩ් එක ඉබේ ටිකක් පාඨකයා තුල මැවීමේ ගතියක් තියෙනවා ඒ නිසා දෙබස් බහුල වීම ඉතාවද ඊළඟට වේගවත් කියවීමක් දකින්න පුළුවන් මේ කෘතිය පුරාවට ඉතාවත් කියන දවසක් වගේ ඇතුළත මට මේ කෘතිය කියවා නිම කරන්නට හැකියාව ලැබුණා පිටි 280කට සමන්විත මේ කෘතිය ඉතින් කොබත් දවසකට අඩු කාලෙ මට ඉතාමත් කාර්ය බහුලයි නමුත් ඒ කාර්ය බහුලත්වයත් මත හැකියාව ලැබුණා මේ කෘතිය දවසක් ඇතුළත නිමා කරන්න දැන් අපි යන් කතුවරයා ගැන කතා කරද්දී කතුවරයාගේ දෙවෙනි කෘතිය තමයි මේ පතොක්මලක් කියන කෘතිය මේ පළවෙනි කෘතිය තමයි විසල් අහස යට කියන කෘතිය ඒක කාව්‍ය සංග්‍රහයක් එතකොට කවි පොතක් ඒ කවි පොතක් රචනා කරපු ලේඛකයා තමයි මේ විදිහට නවකතාකරණයට ඇවිල්ලා තියෙන්නේ දෙවෙනි කෘතිය විදිහට ලෙහාන් හඳුන්ගේ යටතේ ඉතින් මේ පළවෙනි කෘතිය මම මේ ස්ක්‍රීන්ෂොට් එක ලබා ගත්තේ grantha.lk විදිහේ රුපියල් 165ක මිලකට ලබා ගැනීම පුළුවන් කවි පොතක් විදිහට තමයි මේ පොත තියෙන්නේ ඊළඟට අපි කතුවරගේ පතොක්මල කෘතිය ගැන කතා කරොත් ඒ පතොක්මල කෘතිය මිල රුපියල් 800යි නමුත් 100%ක ඩිස්කවුන්ට් එකකට යටතේ grantha.lk විසින් ලබා ගැනීමට පුළුවන් රුපියල් 560කට මම නිවැරදිද ඔව් එතකොට කොහොම හරි මේ කෘතියේ කියවලා තියෙනවා නම් ඕගලන්ට ආරාධනා කරනවා පහලින් අදහසක් ඉදිරිපත් කරන්න කියලා ඒ විතර නෙමෙයි මේ කෘතිය ඔබ කියවලා විතරක් නෙමෙයි කියවන්න බලාපොරොත්තු වෙනවා නේද කියලා පහලින් අදහසක් එකතු කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා එහෙනම් කලින් වීඩියෝ එකේ නිවැරදි පිළිතුරු ලබා දුන්න පාඩකයා බවට පත් වෙන්නේ සමන් පෙරේරා දඬුමොනරේ තමයි නිවැරදි පිළිතුර මම අහුවේ ප්‍රශ්නේ තමයි රාවණ රජතුමාගේ ලේසි ප්‍රශ්නේ රාවණ රජතුමාගේ යානාව කුමක්ද කියලායි මම ප්‍රශ්නේදී අහුවේ ඉතින් නිවැරදි පිළිතුර ලබා දුන්න සමන් පෙරේරා මහත්මත් ජයග්‍රහණ වෙනුවෙන් සුබ පතනවා අද දවසේ ප්‍රශ්නය තිතාමත් සරල ලේසි පහ ප්‍රශ්නයක් ඕන කෙනෙක්ට උත්තර දෙන්න පුළුවන් විලියන් ෂේක්ස්පියර් එංගලන්ත ඉංග්‍රීසි කතුවරයා විසින් රචිත ප්‍රසිද්ධ සුප්‍රසිද්ධ ආදර කතාව කුමක්ද කියලා තමයි අද දවසේ ප්‍රශ්නේදී අහන්නේ ඉතින් ඔබට පුළුවන් මේකට නිවැරදි පිළිතුර පහලින් කමෙන්ට් එකක් දාන්න එහෙනම් අදට වීඩියෝ එකට සරණින් සමු ගන්නවා සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා ආයිබෝවන් ආයිබෝවන්